දළදා මාලිගාවේ වැඩ ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ කියන එක මතක නැද්ද? දළදා මාලිගාවේ ඉන්නේ දැසිම බෝධින් වහන්සේ. ඒ නිසා මම මේකට විරුද්ධයිද? දැන් මඤ්ඤම් වෙලා. දැන් වයර් ෂෝට් කියන එක දන්නේ නැහැ. කියන්න ඕන එක දන්නේ නැහැ. මගේ මතේ කිසි වෙනසක් නැහැ. මොකද ගෞරවය තියෙන්න ඕන මේ මාලිගාව. මේක මෙතන ශ්‍රී මහා බෝධි වහන්සේ තමයි අපිට තියෙන මේ මුදුල් මංගල කඩ වගේ තියෙන්නේ. ඉතින් අපේ බෞද්ධ ජනතාවට ඉතින් ලෝක බෞද්ධ ජනතාවට වෙනත් ආගමික නායකිනුත් දන්නවා මේක. නමම දැක්ක මිත්‍රෝනි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුල් ජාලාවකට පත් කරන හිටපු නායක තමයි ඊයේ දවසේ දළදා මාලිගාවට ගිහිල්ලා ඉන්නවා. හිටපු ජනාධිපතිතුමා. එතුමා ඉන්න කම්ම කරේ පක්ෂ කැඩුවා. එක පැත්තකින් පක්ෂ කැඩුවා, අනිත් පැත්තෙන් තමන්ගේ ගෝල බාලය කණ්ඩායමගේ ආර්ථිකය හැදුවා. කාපට් කරන්න හරි කොන්ක්‍රීට් කරන්න හරි පාරක් හරි මොකක් හරි දුන්නා නම් ඒකෙන් 65යි පාරට 135ක් ගසා ගැහුවා. 135ක් ගසා කාපේකේ ආනිසංශය අපට පේනවා. හදපු හැම පාරක්ම ගිලා බහිනවා, කඩලා යනවා, පුපුරලා යනවා. මේක තමයි හදාගත්තු රටා. දැන් එහුවේ කරන දැන් මඤ්ඤම් වෙලා. දැන් දිගට දිගට පක්ෂ කඩාගෙන 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 ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම කඩුවා. එක්සත් ජාතික පක්ෂය කඩුවා, මුස්ලිම් කොංග්‍රස්ය කඩුවා, ද්‍රවිඩ සංවිධානය කඩුවා, ජනතා විමුක්ති පෙරමුණ කඩුවා, ජාතික හෙළවරුමේ කඩුවා. මේ සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලි වලට කැඩුවා. කඩලා කොටස කොටස තමන් ළඟට ලං කරගත්තා. වරදාන වරප්‍රසාද දීලා. දැන් අතරින් එළියට ගියාට පස්සේ තමන්ගේ අර පරණ පුරුද්ද අතාරින්න බෑ. බල්ලගේ වලිගේ උණුපුරුකේ දාලා තිබ්බත් කෙලින් කරන්න බෑ කියනෝනේ, අදාරින්න බෑ කියනෝනේ. ඒ වගේ දැන් පුරුද්ද අතාරින්න බෑ. පුරුද්ද අතාරින්න බැරි මිනිහ දැන් ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩාගෙන යනවා. අපි හිතන්නේ අපි කැමති කඩනවට අපේ චිරාක් කාලය බලේ ඉන්න පුළුවන්. ඒකින් හින්දා අපි ස්තුතිවන්ත වෙනා එතුමයි කරන යන ක්‍රියාවලි පිළිවන්. හැබැයි එහෙම වුණත් දැන් දළදා මාලිගාවට ගියාම දළදා මාලිගාවේ ඉන්න මාධ්‍යවේදී මහතුරු අහන නුවරදී මේ දළදා මාලිගාව ඉදිරිපිට පාර විරුත කරනවට බොමුද යන. මම මේකට විරුද්ධයි. ඇයි උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ ඉන්නේ මෙතන, ඒක නිසා මම මේකට විරුද්ධයි. මොකද ගෞරවය තියෙන්න ඕන මේ මාලිගාව. මේක මෙතන ශ්‍රී මහා බෝධි වහන්සේ තමයි අපිට තියෙන මේ මුදුල් මංගල කඩ වගේ තියෙන්නේ. දැන් අනුන්ට කෙලගෙන කෙලගෙන ආපු මිනිස්සයා දැන් අවසානයේ තමන්ගේ පක්ෂෙම විනාශ කරන තැනට ගිහිල්ලා ඉරලා. එහෙනම් දැන් කියන එකත් මතක තියාගන්න. ඉතින් එහෙනම් වැරදි කරපුවාම ඒ වැරද්ද පස්සෙන් හමාගෙන එනවා. ඒ හමාගෙන එන්න තියා පරක් වුණත් කාලය ගියත් ආපහු තමන්ගේ වට එනවා. බුදුහාමුදුරුත් කියලා තියෙනවා රියසක් වගේ කියලා නේද අපේ අම්මා. කරත් රෝදේ වගේ කියලා. එහෙන් තමන් කරපුවාම කරන දේවල් ආපහු පිටිපස්සෙන් එනවා. දැන් පිටිපස්සෙන් එනකොට කියනවා මෙන්න දේශපාලන පලි ගැනීම කරනවා, මාව අත්තරන් උඩ ගන්න හදනවා, රෝහිත ගන්න හදනවා, කෙහෙලිය ගන්න හදනවා, යෝසිත ගත්ත මාමල් ගන්න හදනවා, ශිලාන්ති ගන්න හදනවා, ඊළඟ මාව ගන්න හදනවා. දැන් එයා දන්නවා පිළිවිලින් කොහොමද පොතෙන්ට දෙන්නේ කියලා ඉවරලා එකින් එක ඉන්කුවරි කරනවා. ඒ නිසා දැන් එහෙම කියනවා. ඉතින් එහෙනම් දැන් කටබොරු කිව්වා දියබොරු කියන්නේ තමන් දන්නවා තමන් කරපු හරිය. ඒකින්ද තමන්ගේ පස්සෙන් මේවා කරන්න කියලා බුදුදහම පිටිපස්සමයි යන්නේ. හැමතිස්සෙම විහෙර විහාරස්ථානවලමයි ඉන්නේ. හැමතිස්සෙම මල්වට්ටි උසගෙන ඉන්නේ. හැබැයි මල්වට්ටි උසගෙන ඉන්නේ කියලා කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා රියසකක් වගේ පස්සෙන් එනවා කරපු හොඳයි නරකයි කියලා. දැන් හොඳ වගේම දැන් පස්සෙන් නරකත් එනවා. දැන් කරේ කරේ. දැන් ඒකෙන් ඊළඟ පීඩාවට මුහුණ දෙන්න යාට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි කවුරුත් බලය තියෙන වෙලාවේ මේ බලය අයිති විදිහට පාවිච්චි කරලා අනුන් පීඩණයට පත් කරන්න නෙමෙයි, තමන්ගේ සාක්කුව මදිය තර කර ගැනීමට නෙමෙයි, ඒක මහජනයා වෙනුවෙන් කල් පවතින දෙයක් විදිහට වැඩ කටයුතු කරන්න අපි පියවර ගැනීම කවුරුත් උළුවට ගන්න ඕන. දැන් අර කවුරු හෝ කංගිරුවා කවුරු වැරද්ද කරත් නීති ක්‍රියාත්මක.